ඔයාලට අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවේ. අද වීඩියෝ එකෙන් මම ඔයගලට කියලා දෙනවා කොහොමද ගෙදරදීම රසට ෆ්‍රයිඩ් රයිස් එකක් හදාගන්නේ කියලා. ඉතින් අපි මොන දේ කිව්වත් කඩේ තියෙන රසට අපිට ගන්න බෑ කියලා තමයි ඕගොල්ලෝ හිතන්නේ. මොකද ඒක ගොඩක් රසයි. ඒ ෆ්‍රයිඩ් රයිස් එකට අපි ඇබ්බැහි වෙලා ඉන්නේ. ඇත්තටම කඩේ කන රයිස් එක රසයි. මොකද ඒගොල්ලෝ ස්ටොක් පවුඩර් පාවිච්චි කරනවා. හැබැයි ගෙදරදී අපි කැමති නෑ ඒ දේවල් පාවිච්චි කරලා රයිස් එක හදාගන්න. ඉතින් මම අද ඔයගලට ඒකට රසට හදාගන්න කියලා දෙන්නම්. කොහොමද ඒ රසටම ගෙදරදී හදාගන්නේ කියලා. එහෙනම් ඉතින් මගේ මේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඉතින් ඔයා මගේ channel එකට අදාළුතින් එකතු වුණු කෙනෙක් නම් මාව subscribe කරන්න. ඉතින් ඔයා මේ වීඩියෝ එකට කැමති නම් like එකක් දාන්න, comment එකකුත් දාන්න. එහෙනම් බලමු කොහොමද මේ රයිස් එක හදාගන්නේ කියලා. ඉතින් මම මුලින්ම chicken gram 250ක් වගේ අරගෙන පොඩියට කපලා ඒකට ගම්මිරිස් ලුණු ටිකක් දාලා මැරිනේට් වෙන්න තිබ්බා. ඊළඟට මං හට්ටියක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් එකතු කරලා අර මැරිනේට් වෙන්න තියාගත්ත චිකන් ටික එකතු කරගන්නවා. ඉතින් මං අද ඔයාලට මේ වීඩියෝ එකෙදිම අවශ්‍ය දේවල් ටිකක් කියන්නම්. ඉතින් මම අත කැරට් අල දෙකක් වගේ පාවිච්චි කරනවා. ඉතින් ඒක ග්‍රේට් කරලා තියෙනවා. ඒ වගේම ලූණු කොළ ටිකක්, කොළ පාට තියෙන කොටස, ඒ වගේම රට ලූණු ගෙඩි දෙකක්, ඒ වගේම සුදු ලූණු ටිකක් වැඩිපුර එකතු කරගන්නවා. ඉතින් දැන් මම චිකන් ටික මේ එකතු කරා. ඊට පස්සේ ටික හොඳට කලවම් කරගන්නවා, තෙම්පරාදු වෙන්න තියාගන්නවා. ඉතින් මම අර පෙති කපාගත්ත සුදු ලුණු ටිකත් මේකට එකතු කරගන්නවා. මුලදී මේකතු කරගත්තේ නැහැ. මොකද එතකොට අපිට මේ චිකන් ටික බෙදෙද්දී සුදු ලුණු ටික ගොඩක් කර වෙනවා. ඒක නිසා ඒක චිකන් ටික ටිකක් තැම්බෙද්දී එකතු කරගන්නවා. එතකොට මේ චිකන් වල තියෙන රසයි සුදු ලුණු වල තියෙන රසයි දෙකම එකතු වෙලා හොඳ රසක් එනවා. ඉතින් අර ස්ටොක් පවුඩර් වල තියෙන රස අපිට මේ වෙලාවේදී මේ චිකන් වලිනුයි සුදු ලුණු වලිනුයි ගන්න පුළුවන්. ඊට පස්සේ මම අද පාවිච්චි කරන්නේ බාස්මති හාල්. ඉතින් මම අත ග්‍රෑම් 750ක් මේ විදිහට උයාගෙන තියෙනවා. ඉතින් ඔයාට කලින් දවසේ මේ ටික හදාගන්න තියෙනවා නම් ගොඩක් හොඳයි. හැබැයි ඉතින් මම අද මේ විදිහට තමයි හදාගත්තේ එබෙලේ. ඊට පස්සේ මම අර ලූණු ගෙඩි දෙක හීනියට කපාගෙන තියෙනවා. ඒකත් එකතු කරගන්නවා. ඉතින් අපිට ෆ්‍රයිඩ් රයිස් එකක් හදන්න ඕනම හාල් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මොන හාල් වර්ගය පාවිච්චි කරත් ගොඩාක් රසයි බාස්මති වලින් හදනවා නම්. ඉතින් බාස්මතිම නැහැ කියලා අපිට ෆ්‍රයිඩ් රයිස් හදන්න නැතුව ඉන්න බෑ. ඉතින් අපිට ඒකට කීරි සම්බ නාඩු උනත් ගන්න පුළුවන්. ඒකත් හොඳයි. ඉතින් මේ විදිහට බත් එක මුලින් උයා ගන්න. ඉතින් මම දැන් ලූණු ටික එකතු කරා. ලූණු ටිකත් එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ මම අනිත් ඒවල් ටික ඔයාලට කියන්නම් මොනවද දාන්න කියලා. ඉතින් මම අද බාස්මති 750න් සාමාන්‍යයෙන් 4 දිනකට වගේ සෑහෙන තමයි ගත්තේ. මොකද ෆ්‍රයිඩ් රයිස් එකක් සාමාන්‍යයෙන් හොඳට කන්න පුළුවන්. ගොඩක් අය කැමතිනේ කන්න. ඉතින් 4 දිනක් කාලත් දෙසරයක් වගේ කන්න පුළුවන් ග්‍රෑම් 750 ගත්තොත්. ඉතින් අපි සාමාන්‍ය කිලෝ එකකින් 6 දෙනෙක්ට වගේ තමයි හදන්නේ. ඉතින් අද මේ ගෙදර කන්න හදපු නිසා ඉතින් හෙට දවසටත් ඕනනම් අපිට කන්න පුළුවන් ෆ්‍රිජ් එකේ දාලා තියලා. එතකොට තව රසයි. ඉතින් ඒක නිසා තමයි ටිකක් වැඩිපුර ගත්තේ. නැත්තම් සාමාන්‍යයෙන් කිලෝ එකකින් 6ක් වගේ තමයි අපි කියන්නේ හාල් වලින් උයන්න පුළුවන් ප්‍රමාණය. ඉතින් දැන් ලූණු ටික ටිකක් බැඳිලා තියෙන්නේ. ඉතින් දැන් මම මේ වෙලාවේදී මුලින්ම පාවිච්චි කරා චිකන් ටික. ඊට පස්සේ සුදු ලූණු ටිකත් එකතු කරගත්තා. ලූණු ටික එකතු කරගත්තා. දැන් මම මේකතු කරන්නේ කැරට් ටික සහ ලූණු කොළ වලින් ටිකක් එකතු කරගන්නවා. අන්තිමටත් ටිකක් එකතු කරගන්න තියාගන්නවා. ඊට පස්සේ මේ ටික හොඳට කලවම් කරගන්නවා. ඉතින් අපි මේකට මේ වෙලාවේදී ලුණු පාවිච්චි කරන්නේ නැහැ. මොකද චිකන් වලත් අපි ලුණු දාලා තියෙන්නේ. ඒක අපිට අන්තිමට බලලා දාන්න පුළුවන්. ඉතින් ලූණු කොළයි කැරට් ටිකයි මේ විදිහට කලවම් කරගෙන මම ඊළඟට බිත්තර ටික තමයි එකතු කරගන්න යන්නේ. ඉතින් බිත්තර මම 4ක් පාවිච්චි කරනවාද. ඊළඟට මේ විදිහට එළවලු ටික පැත්තකට කරලා බිත්තර ටික මැදට එකතු කරගන්නවා. ඉතින් බිත්තර ටික එකතු කරගත්ත ගමන්ම කලවම් කරන්න යන්න එපා. මොකද අර රයිස් එක කනකොට බිත්තර කෑලි එහෙම තියෙන්න ඕනේ. ඒක නිසා දැම්ම කලවම් කරන්න යන්නේ නැහැ. මේක ටිකක් බැදෙන්න තියෙනවා. ඊට පස්සේ අර කෑලි කෑලි වෙන විදිහට තමයි බිත්තර ටික අයින් කරගන්නේ.
බිත්තර ටිකක් දැන් කලවම් කරගෙන මම ඊළඟට ගම්මිරිස් ටිකක් පාවිච්චි කරනවා. ඉතින් මම කෑලි මිරිස්, සෝයා සෝස්, ඊට පස්සේ තක්කාලි සෝස් ඒ කිසි දෙයක් පාවිච්චි කරන්නේ නැහැ. මොකද මේක අර ලස්සන පාටකට ඒ පාටම තියාගෙන ගන්න ඕන නිසා තමයි මේ දේවල් විතරක් පාවිච්චි කරන්නේ. ඉතින් මේක අපි අර කඩේ ගන්න ෆ්‍රයිඩ් රයිස් එක විදිහට තමයි අද හදන්නේ. ඉතින් කැරට් ටිකක් එකතු කරගත්තා ගෙදර කන්න හදන නිසා. ඉතින් අර කඩේ විදිහට නම් මෙච්චර එළවලු පාවිච්චි කරන්නේ නැහැ. ඒ වගේම චිකනොත් ගොඩක් පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් ගෙදර කන්න රසට හදාගන්න ඕන නිසා තමයි මේ දේවල් පාවිච්චි කරේ. ඊළඟට මම දැන් මේකට බත් ටික එකතු කරගන්න තමයි හදන්නේ. දැන් මම බත් ටික එකතු කරගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් නම් මේක ෆ්‍රිජ් එකේ දාලා පැය දෙක තුනක් තියාගන්න. ෆ්‍රිජ් එකේ සාමාන්‍ය කොටසේ. එතකොට ගොඩාක් රසයි, ගොඩාක් වෙන් වෙන්න ගන්න පුළුවන්. හැබැයි මෙහෙම හැදුවා කියලා හැම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මම දැන් බත් ටික කලවම් කරගත්තා. ඉතින් මේකට මේ වෙලාවේදී ඔයාලට පුළුවන් ලුණු ටිකක් පාවිච්චි කරන්න. ඒ වගේම මම මේ වෙලාවේදී බටර් ටිකක් එකතු කරගන්නවා. ඉතින් ඔයාලට මාගරින් ඒ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. මේ වෙලාවේදී ඔයාගේ ලිපේ ගින්දර ටිකක් වැඩිපුර තියාගන්න. එතකොට තමයි බත් එක හොඳට පිපිරෙන සද්දෙට ඇහෙන්නේ. එතකොට මේක හොඳට ෆ්‍රයි වෙනවා. ඉතින් අන්න ඒ විදිහට තමයි මම මේ ෆ්‍රයිඩ් රයිස් එක හදාගත්තේ. ඇත්තටම මේ ගොඩක් රසයි. මේක ඉතින් සමහර දවස්වල ටිකක් වැඩිපුර හදාගෙන ඊළඟ දවසටත් තියාගන්නවා ෆ්‍රිජ් එකේ දාලා. මුකුත් වෙන්නේ නැහැ. එතකොට රත් කරලා ගන්න පුළුවන්. ඒ එතකොට මීට වඩා ගොඩක් රසයි. ඔය විදිහට තමයි අද මම මේ ෆ්‍රයිඩ් රයිස් එක හදාගත්තේ. කඩේ වගේම ඒ රසම තියෙනවා. ස්ටොක් පවුඩර් ඒ දේවල් පාවිච්චි කළා නෙමෙයි. අපි ඒ රස ගත්තේ චිකන් සහ සුදු ලුණු වලින්. ඉතින් ඔයා ඒ දේවල් වැඩිපුර එකතු කරගන්න ඕන නම් ඒ රසට හදාගන්න පුළුවන්. ඉතින් අපි දැන් කන්න තමයි හදන්නේ. ඉතින් ඒකට චිලි පේස්ට් ටිකක්, තක්කාලි සෝස් ටිකක් තියෙනවා නම් ගොඩක් තව රසට කන්න පුළුවන්. ඉතින් මම හිතනවා අද මගේ මේ වීඩියෝ එකට ඔයගොල්ලෝ කැමති වෙන්නේ ඇති කියලා. ඔයාලත් මේ රෙසිපි එක ට්‍රයි කරලා බලන්න. ගෙදර දීම හදාගන්න පුළුවන් කඩේ රසටම. ඉතින් මේ වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ රසම රස රෙසිපි එකක් කරන් ආයෙ අලුත් වීඩියෝ එකෙන් මුණ ගැහෙනකල් ඔගොල්ලෝ හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.